මේ දවස්වල හැමෝම වගේ හයිටි ගැන කතා කරනවානේ. ඉතින් අපිත් හිතුවා හයිටි එක්ස්පීරියන්ස් එක අරන් බලන්න ඕන කියලා. මමයි මගේ පවුලේ අයයි ගලදාරි හෝටල් එක පැත්තට ගියා හයිටි එක්ස්පීරියන්ස් එක ගන්න. මෙන්න මෙහිමයි වැඩේ සිද්ධ වෙන්නේ. එන්ට්‍රන්ස් එකෙන් කෙලින්ම යන්න තියෙන චෙක්ඉන් එක. චෙක්ඉන් එකෙන් පස්සේ යන්න තියෙන්නේ ලොබි ඒරියකට. ලොබි ඒරියකේ තමයි හයිටි එක තියෙන්නේ. හයිටි එක පටන් ගන්නෙ 3:30ට. අපි නම් ඉතින් ටිකක් කලින් ගියා. මොකද දන්නවද? රිසර්ව් කරපු ටේබල් එක හොයාගන්න තියෙනවනේ. ඔන්න එහෙනම් අපි රිසර්ව් කරපු ටේබල් එක හොයාගෙන ගියා. මේ ඉන්නේ මගේ ෆැමිලි එකේ කට්ටිය. ඔන්න ඉතින් අපිත් ඇවිල්ලා හිමීට ටේබල් එක ළඟ ඉඳගත්තා. දැන් ඉතින් කලින් ඇවිල්ලා ඉන්න එකේ කට්ටියත් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉන්න තමයි කල්පනාව. මේ ඉන්නේ අපි පොඩි මෑන්. එයාගේ පළවෙනි හයිටි එක්ස්පීරියන්ස් එක. කොහමද කට්ටියගේ මූණවල තියෙන හිනාව? මේ ඉන්නේ අපේ සෙට් එකේ බඩ ජාරියෝ දෙන්න. උදේ ඉඳන් ගෙදරදී මුකුත්ම කන්න නැතුව මෙහෙදිම කන්න කියලා දාන ආපු දෙන්නේ. හැමෝම ලහි ලහියේ වැඩ. මොකද දැන් 3:30ට පොඩ්ඩක් ළඟයි. අපි තව ටිකක් බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තමයි ඒගොල්ලන්ගේ arrangement එක. බාන්නුකල තියලා තියෙන ලස්සන කටර ගෙලවනවා වගේ නේ. මේ වගේ රස බලන්න ඉතින් තව ටික වෙලාවක් ඉන්න වෙනවා. ඉතින් බලාගෙන මමත් ඉස්සරහට ගියා. ඔන්න උණු උණුවේ තේ බොන කට්ටියද ටී කොෆි. ඇති තරම් බොන්න තියෙන්නේ පටන් ගත්තට පස්සේ. ඉස්සරහට යනකොට ඔන්න තියෙනවා චීස්. ඊට පස්සේ තියෙනවා සුෂි. නම දන්නේ නැත්නම් එතන තියෙන බෝඩ් වලින් කියව ගන්න පුළුවන්. ඔන්න කූල් ඩ්‍රින්ක්ස් බොන කට්ටියට අයිස් කොෆි තියෙනවා, ඔරෙන්ජ් ජූස් තියෙනවා. මේ මොකද්ද මේ? පිළිමින්නම් ටිකක් රසපාටයි වගේ. ආ, බ්ලැක් කරන්ට් පංච එක. අපි මේකත් බීලා බලමුනේ. පේනවා නේද ලස්සනට ඇරෙන්ජ් කරලා තියෙන විදිය. උණු උණු එක ඇමත් හැදෙනවා. කොහොමද? දැක්කම කන්න හිතෙනවනේ. එහෙනම් පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙනවා. කෑම වර්ග ඇති තරම් තියෙනවා කන්න පුළුවන්. ඔන්න එහෙම ඉන්න ගම අපි පොඩි මෑන්ට හරි කම්මැලි. දැන් නම් බෝරින් වගේ. මොකද ටික වෙලාවක් වෙනෝනේ අපි ඇවිල්ලා. කට්ටිය බඩගින්නේ තින්නේ. මේ දෙන්නත් ඉතින් කොයි වෙලාවේද කන්න කියලා බලන්නේ ඉන්නේ. පේනවනේ දෙම කියන කොටත් දෙන්නගේ තියෙන හිනාව. පොඩි මෑන් ඉතින් බෝරින් වෙලා ඉන්න වෙලාවේ තාත්තත් එක්ක එකතු වෙලා සෙල්ෆියක් ගහන්නත් අමතක කරේ නෑ. හරි, ඔන්න එහෙනම් පටන් ගත්තා. දැන් අපි යන්නේ කිව් එක. හෙමින් හෙමින් අපිත් කිව් එකට සෙට් වුණා. පිඟානක් අරගෙන කෑම් බෙදා ගන්න තමයි දැන් ලැහැස්ති වෙන්නේ. තමන්ට කන්න කැමති කෑමක් මේ හැමතැනම බෙදා ගන්න පුළුවන්. ඔන්න අපි කෑම් බෙදාගෙන ඉඳලා කූල් ඩ්‍රින්ක්ස් ගන්න තමයි ආවේ. ඔන්න මම බලන්න ගිය බ්ලැක් කරන්ට් පංච එක. ඒකෙන් එකක් දාගන්නත් අමතක කරේ නෑ. ඔන්න අපි කූල් ඩ්‍රින්ක්ස් අරගෙන එනකොට කට්ටිය වැඩ ආරම්භ කරලා.
හරියන. අපි දැන් කන්න පටන් ගන්නයි යන්නේ. මේ තමයි මගේ ප්ලේට් එක. කන්න පුළුවන් ගානට ගන්නත් එපෙයිනි. 6 වෙනකල් කන්න තියනවා. පේනවා නේද කට්ටියගේ සතුට. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි පොඩි මෑනුත් වැඩේ අතහැරලාම නෑ. ෂෝටි ඉට්ස් කාලි වුණාට පස්සේ අපි ගියා නූඩ්ල්ස් බෙදාගන්න. ඔන්න ඉතින් කට්ටිය කාලි වෙලා බඩවල් පුරවගෙන දැන් ඉතින් ආයේ ඉඳගෙන ඉන්නවා. මොකද 6 වෙනකල් ඉන්නත් තියෙනවා, තව කන්නත් තියෙනවා. ටික වෙලාවක් මෙහෙම මහන්සි යරලා අපි ඉතින් ඊළාට යන්න යන්නේ ස්වීට්ස් බෙදා ගන්න. මෙන්න මෙතන තමයි ස්වීට්ස් තියෙන්නේ. හරි, එකින් එක බෙදාගෙන ආයෙත් ඉතින් ගිහලා කන්න තමා කෑලි දෙකක්ම දාගත්ත නේද? මම මුලින්ම කිව්වනේ බඩජාරියෝ කියලා. පේනව නේද ඉති? මං වැරදි නෑනි. අම්මෝ තියෙන හිනාව. හරි ඔන්න ඉඳගෙන ඒවත් කන්නයි හදන්නේ. රස කර කර ඉතින් පැන්ඩස් ජාති කනු. මෙන්න මෙයා ආයෙ ගිහිල්ලා ඒ පරමුණ තරන් ඇවිල්ලා තියෙන්නේ අයිස්ක්‍රීම්. දැන් ඉතින් ඔක්කොම කන්න තමා තියෙන්නේ. ස්මෘතව හදාගෙන දැන් අන්තිම කට්ටේ ඉන්නේ. මූණෙන් හිතා ගන්න පුළුවන් නේද කට්ටේ කැමේ තරම. කැම කාල ඉවර වෙලා හයිටි එක ඔෆිෂියල් ඉවර කරන්න මසිනෑ මයි ප්ලේන්ටි අබොන්න අමතක කරෙත් නෑ. කොහොමෙන් කොහොමෙන් හරි කැම කාල ඔක්කොම ඉවර කරලා අපි ෆැමිලිගේ ෆොටෝස් ටිකක් ගන්නත් අමතක කරේ නැහැ. මේ තමයි අපේ කට්ටියගේ සතුටු පිරි මූණුවක්. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අද අපේ ගලදාරියකේ හයිටි එක්ස්පිරියන්ස් එක ගත්තේ. මේ වීඩියෝ එක බලලා මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.